Kuten Skratnaika, Nirmana Väimak. Satun Bandaren Nishpadnek. මට ලක්ෂ 10ක් දෙනවා. මම ඊතර මෙහෙම ඉස්සල යනවා. මොකක්? විරාන් කියන්නේ නේහගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ්. මම මේ වැඩේ වෙන කෙනෙකුට බාර දුන්නා. දෙල්ලට වෙඩි තියන්න. විරාන්ට යන්න බලා. ඒත් සර් මම ගිහින් හිටින්න. ප්ලීස් අයියේ නේහව බේර ගන්න. Rexona Sports Defense 72 hours order protection samagin pirimin sadahamai danta vaidyavaru nirdesha kara athi handunwa dena nava signal strong teeth morus ne oya dannoda weda me pattare tiyenawa manisha godituwakku inne manisha ushanagin divorce welalu ne උෂානි තීරා තියන පත්තරයකට ඉන්ටර්විව් එකක් මනිෂා කියුවත් සඳසාක් කියලා යනවා. මේ මං කියවන්නේ. වහගන්න. සමහර බැඳීම් තියනවා. අපි මුලින් ලස්සනයි කියලා හිතාගෙන හිටියට එහෙම වෙන්නේ නැති. මොකද මිනිස්සු හැමතිස්සෙම අපිට පෙන්වන්නේ ඒගොල්ලොන්ගේ ඇත්තම විදිහ නෙමෙයි. එයාලට වැදගත්ම කෙනා අපි නෙමෙයි කියලා පෙන්වුවේ බොරුවට කියලා. අපිට තීරුම් යද්දී සමහර විට පරක්කු වැඩි වෙන්නත් පුළුවන්. මේ මනිෂා වටේ යනවා කියලා කොහොමද උෂානි කියලා දිනන්නේ? මේක වට ඕය ඇත්ත නැත් අපි දන්නේ නැහැ නේ අනේ. කවුදන්නේ උෂානි ඔය කෙන තරම් හොඳ කෙනෙක්ද කියලා? ආ මොකෝ නැත්තේ. ගිය පාර වෙසක් එකට පහන් 84000 පූජාවක් කරා. ඒක ටීවී එකේ ගියා පත්තරෙත් ගියා. මේ ඇව්වට මොකුත් හිතන්න එපා. දැන් ඔය රඟපාන්න ගියාට පස්සේ අර රතු පොකිරි ඉස්සර වඩා හොඳ එක්කෙනෙක් හම්බුනොත් මොකද කරන්නේ? මොනවදනෝ අහන්නේ? මං අහන්නේ වෙන්න පුළුවන් දේවල්. ඔයා කියන්නේ? ශාසන නැත්තම් මට වෙන කවුරුත් වැඩක් නැහැ. සම්සාග්ගි කිව්වලු. ඔයා බයිලා හලෝ. දැන් හිතරෝ කිරි ගරුණ පිළිමයක් වගේ කොල්ලෙක්. අනේ නෙතුමලි මං ඔයාට ආදරේ. කියලා කිව්වොත් ඔයාට රතුපොගිරිස්සව ගර්ම කලාපේ ලොං හැලුණු මීමින්ෙක් වගේ පෙනේවි. අනේ මේ මං එහෙම නැහැ. හරි එහෙම වුණොත් එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණා. වුණොත් මං එදාට රඟපානක නතර කරනවා. ඕ මං හැම වෙලේම කිනෝ කට කට කියලා කියෝ කියෝ කන්න එපා කියලා. හරිද? මේ තමසේ එච්චරටම උට ආදරේද? මගේ අම්මා මාව දාල රට ගියා. මගේම තාත්තා මාව පිටමිනියට විකුණන්න හැදුවා. මගේ ජීවිතේ හිටු මගේම කිනාය මට එහෙම සලකද්දී
මගේ විදිහට මට සලකපු එකම කෙනා සාෂා. මං යාර කවදාවත් ද්‍රෝහි වෙන්නේ නැහැ මාෂා. අවුරුදු තේමීස රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. නැවුම් සුවඳින් පිරි නවරින් වෙළඳපොලේ අටුම නිලකට සුවඳවත් තේරීමක් මාත් ඉදිරියක්. මෞලියෝ ඔබ නැතිය? කොහෙද ඔබ ගියේ? කතා කරපන්. කොහෙද ඔබ ගියේ? මේක අම්බලමක් කියලා හිතුවද? හිතුමනාපට එන්න කියප. කොහෙද ගියේ? අයියෝ අම්මේ කන් දෙක අතරේ දෙනවා සද්දෙට. ඔහොම දවස් දෙක තුනකින් ගෙදරවම සලකන්නේ. නේ නේ. ඔබට කඩ පැලෙන්න දෙකක් දීලා තමයි සලකන්නේ. මට කියපන් මොකද්ද උඹට තිබුණු ප්‍රශ්නේ? ඈ මට විරාණයා කිව්වා උඹට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඌව හම්බෙන්න ගියා කියලා. දැන් ඔබ මට කියපන් උට කියන්න පුළුවන් මට කියන්න බැරි ප්‍රශ්නේ මොකද්ද කියලා. මේ ඒක මගේ ප්‍රශ්නය නෙවෙයි මගේ යාළුවගේ ප්‍රශ්නය. ඒක තමයි මං අහන්නේ. මොකද්ද යාළුවගේ ප්‍රශ්නේ? මොකද්ද අපා මේක CID එක වගේනේ. මේ මෞලියෝ මං අහන ප්‍රශ්න වලට හරියට උත්තර නොදුන්නොත් ඔබට හිතේ CID එක හොඳයි කියලා ඈ. මගේ යාළුවෙ කොල්ලෙක් එක පැනලා ගිහිල්ලා. ඉන්න තැනක් නැහැ ඒක වින්ද මං ඉතින් විරාණ අයගේ නම්බර් එක දුන්නා. විරාණ අයව දන්නේ නැහැ කිව්වෙ හින්ද මාත් කෝකටත් ගියා. ඇයි උඹට මට ඒක කියන්න බැරි වුනේ? අයියෝ ඇත්තිය අම්මේ දැන්. මට තේ ටිකක් හදන්නකෝ. මාවලිය ඔහොම හිටපන්. මට උඹ විශ්වාස නැහැ. මට ඇත්ත කියපන්. කොල්ල එක්ක පැනලා ගියේ යාළුවාද නැත්නම් උඹද? උඹ සත පහකට විශ්වාස නැහැ. මෙන්න දැන් ලැබුණු පොතක්. ජනප්‍රිය රංගන ශිල්පිනී නේහා දන්තනාරායනට මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇය අද සවස සන්නාම ප්‍රවර්ධන වැඩසටහනකට සම්බන්ධ වී සිටියේදී. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ රංගන ශිල්පිනිය රෝහල්ගත කර තිබෙනවා. කුරුඳුවත්ත පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ලස්සන දිග රතු ගෝම කඳ හිටිය. එකට මට මාව පෙවන්නේ සුරංගනාවියක් වගේ. මගත්තේ සම්මානෙකුත් තිබ්බා. මිනිත්තු මෙහෙම පොට්ට වෙලා මගේ නම කියලා කෑ ගහනවා. මීඩියා වලින් වටලා මගේ ෆොටෝ ගන්නවා. ඒ හීනේ කොහෙවත් මම හිටියේ නැද්ද? ඉන්නදි මම දැක්කේ නැහැ. ඔය ඇවිදගෙන ආපු රෙඩ් කාපට් එකේ ඔයාගේ අතින් අල්ලගෙන මටත් ඇවිදගෙන ඉන්න තිබුණ නැද්ද? ශාෂක හීනයක් අනේ. හීනයක් කියන්නේ ඉතින් අපේ හිතේ තියෙන ආසාවල්. දැන් ඔයා කියන්නේ මගේ ආසාවල් වල ඔයා නැහැ කියලාද? හිටියනම් ඇයි මාව වෙන්නේ නැද්ද? අනේ දෙයියනේ මේ හීනයක් කලන්දර රණ්ඩු වෙන තදා නෙවෙන්නේ මේ කන්න. මගේ නම් හැම ඊනකම ඉන්නවා. හැමපා. කොහමද එප? ඔයාගේ සතුට තියෙන්න ඕනේ ඔයා ළඟමයි. මම ඔයාගේ ජීවිතේ හිටියත් නැතුව ඔයාට මේක තව දැන් ඇති. ඇයි? මං ආසනව නැති වෙන කතාවට. ඔයා නිලියක් වෙනවමයි. මම හොඳ තැනකට යනවමයි.
ඔයා නිලියක් වෙලා ඒ රෙක්කාපට්ටකේ ඇවිදිගෙන යනකොට මමත් පැත්තකින් ඔයාගේ අතින් අල්ලගෙන ඇවිදිලා එනවා. ඒ වෙලාවේ මීඩියා වලින් ආනවා මංගෙන ඔයා ඒ වෙලාවේ දෙන උත්තරි මෙන්නේ මම බදින්න ඉන්න කෙනා. එච්චර එච්චරද නෑ, තව තියෙනවා. හැබැයි එක හීනෙකට මේක ඇති. මේ අදරයට නිදාගන්න යන්න කලින් මේක ගැනම හිතාගෙනම ඉන්න. එතකොට තමයි අදරයටත් හීනම් මේකම පේන්නේ. යංගනේ විෂන්කයා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන්කයා එකක්. මෙතෙන්ටින වෙලාව හරිනේ. අයි පුතා මොකද? ආටි ටීෂා ඇම්බියුලන්ස් එකට නැගලා නැහැ. ඇම්බියුලන්ස් එක ගෙතරින් ඇවිල්ලා මම බෑග් විතර එනවලු. අයි විරාන්ට අරන් බලන්න. කිව්වා අම්මලා බලාගෙන ඉති ගෙදර ගිහින් එන්නම් කියලා. ආවට පස්සේ මාත් එක්ක සෙල්ලම් කරමු කියලාත් කිව්වා. ඇයි තාත්තේ? එයා කියලා තියෙන බොරුද? නෑ නෑ මගේ පුතේ, එයා කියලා තියෙන්නේ ඇත්ත. මේ එයා කෑම කාලා මගේ පුතත් එක්ක සෙල්ලම් කරන්නේ. මගේ පුතා දැන් යන්න ඕ ගිහිල්ලා ඉස්කෝලේ වැඩ කරලා. කෙල්ල දාගත්ත ඇම්බියුලන්ස් එක කිසිම හොස්පිටල් එකකට ගිහිල්ලා නැහැ. එතන මොකද වෙලා තියෙන්නේ? තම්සෙත් මාත් එක සෙල්ලම් කරන්න හදනවද? මැඩම් බොරුවට කලබල වෙනවනේ.
මේකත් අපේ ප්ලෑන් එක එක කොටසක්. මම මැඩම්ට කිව්වනේ. මෙයාගේ මරණයෙන් විතරක් මේක කෙලවර වෙන්න බෑ. විරානු මේක මාට්ටු වෙන්න ඕන. එතකොට මම මේ සීරම හරි ගියා කියලා උළුන් ඔක්කොම අතහැරලා දානවා. ඒකම තමයි මාත්මේ කියන්නේ. මිනිස්සු වැටෙනවා අඩුයි. ගොඩක් ඇදගෙන වැටෙන්නේ පොළොවට අඩියක් උඩින් යන මිනිස්සු. මොකද පුතේ උනේ? නේහා කිඩ්නැප් වුණා වෙන්න බැරිද? ඔය දෙන්න දන්නවද? විරාන් කියන්නේ කවුද කියලා? ත්‍රිෂා මට පොඩි උදව්වක් ඕනේ. පොලිසිය මොනවද කියන්නේ පුතා? වෙන ඇම්බියුලන්ස් එකක් කරලා නේහා වරන් ගියා. පිටිල්ල වැදුනේ මගේ ගන්න එකෙන් නෙමෙයි පොඩේ අයියා. AAT අනාගතයට ආයෝජනයක්.